දෙමාපියන්ට කීකරු මල් වගේ මුදු මොලොක් ලස්සන සිටිවිලි තියෙන නවයේ වසරේ ඉගෙනීමට හපනුන්ට ප්‍රශ්න හා පිළිතුරු සාකච්ඡා කරන වීඩියෝවක් අදත් අපි ඉදිරිපත් කරනවා ඔබ මේ එක්වී සිටින්නේ ක්‍රියේටිව් තින්කර් SL නැමැති ඔන්ලයින් YouTube අධ්‍යාපනික නාලිකාවට මේ නාලිකාවේ ඉදිරියට 9 10 11 උසස් පෙළ විෂයන් ගණනාවකට ප්‍රශ්නෝත්තර කෙටි සටහන් පාඩම් සියල්ල ඉදිරිපත් කරනවා. ඉතින් ඔබට මේ පාඩම් ඉදිරිපත් කළ විගසම දැනුවත් කිරීමට මේ වීඩියෝවට පහතින් තියෙන subscribe කියන රතු පාට බොත්තම ඔබලා bell සලකුණත් touch කිරීමෙන් ඔන්න ඔබටත් මේ වීඩියෝ සියල්ල නරඹලා ආසාවෙන් නොදැනීම ඔබේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපි ඉක්මනටම 9 ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ 4 වෙනි පාඩමෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න මාලාවට යොමු වෙමු. නවය ශ්‍රේණිය සිංහල පෙළ පොතින් ඉදිරිපත් කරන කෙටි ප්‍රශ්නමාලාවේ 4 වෙනි වීඩියෝව තමයි අද අපි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. අද අපි ඉදිරිපත් කරන්නේ ස්ටීවන් හෝකින් නැමැති මාතෘකාව යටතේ ඔබට නියමිත 4 වෙනි පාඩමට අදාළ කෙටි ප්‍රශ්නමාලාව. 4 වෙනි පාඩමෙන් ඉදිරිපත් කරන කෙටි ප්‍රශ්නමාලාවේ පළවෙනි ප්‍රශ්නය තමයි කළු කුහර වලින් පිටවන විකිරණය කළු කුහර වලින් පිටවන විකිරණය පිළිබඳව න්‍යායාත්මක සාධක රැසක් ඉදිරිපත් කළ විද්වතා කවුද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. දැන් ඔබ අපි අර කලින් ඉදිරිපත් කරපු විදිහට ඔබ දන්නා පිළිතුර ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් පෙළ පොතින් බලලා පිළිතුර ඉදිරිපත් කරන්න. මේ පාඩම පන්තියේදී කතා කරනකොට ඔබ දැනගන්න ඇති නිරෝගී දරුවෙක් විදිහට මෙලව එළිය දුටු මේ විද්වතා යෝන් වියේදී කතා කරගත නොහැකි ඇවිදගත නොහැකි රෝගී තත්වයකට පත් වෙනවා. ඇත්තටම ජීවිතේ මහා පුදුමාකාර ඉරණමක් නේද? උගත්කම්, දක්ෂතා, ධනය, බලය මේ ඔක්කොම ලෙඩ රෝග ඉදිරියේ අසරණ වෙනවා. මේ කිසිවකින් තමාගේ ඉලක්කය අත් නොහැරිය හිත හය තිබුණ විද්වතෙක් තමයි ස්ටීවන් හෝකින් කියන්නේ. මේ ස්ටීවන් හෝකින් තමයි කළු කුහර වලින් පිටවන විකිරණය පිළිබඳව න්‍යායාත්මක සාධක රැසක් ඉදිරිපත් කළ විද්වතා වෙන්නේ. අපි ඊළඟට යන්නේ මේ පාඩමේ ඉදිරිපත් කරන කෙටි ප්‍රශ්නමාලාවේ දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද? දෙවෙනි ප්‍රශ්نين අහන්නේ හෝකින් විකිරණය. හෝකින් විකිරණය යනු කුමක්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. හිතගන්නට වාරු නැති වුණා තමාගේ පර්යේෂණ අතරමඟ අත්හැරියේ නැති මේ උත්සාහවන්ත ස්ටීවන් හෝකින් නැමැති තරුණයා සොයා ගැනීම් ගොඩක් සිදු කරා. ඒ සොයා ගැනීම් වලින් එකක් තමයි හෝකින් විකිරණය කියන්නේ. මොකද්ද හෝකින් විකිරණය කියන්නේ? හෝකින් විකිරණය කියන්නේ කළු කුහර වලින් පිටවන විකිරණයට. කළු කුහර වලින් පිටවන විකිරණය තමයි හෝකින් විකිරණය විදිහට නම් කරලා තියෙන්නේ. අපි යන්නේ මේ පාඩමෙන් ඉදිරිපත් කරන ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්نين අහන්නේ ස්ටීවන් හෝකින් අධික ලෙස පීඩා වින්දේ කිනම් රෝගයෙන්ද? ස්ටීවන් හෝකින් කිනම් රෝගයෙන්ද අධික ලෙස පීඩාවට පත් උනේ? මේ රෝගයේ නම තමයි මේ ප්‍රශ්نين අහන්නේ. ස්ටීවන් හෝකින් අවාසනාවන්ත ලෙස යෝන් වියේදී ගොදුරු වූ රෝගේ තමයි චාලක නියුරෝන ආබාධය. චාලක නියුරෝන ආබාධය කියන රෝගී තත්වයට. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ස්ටීවන් හෝකින් උපතේදී හැඳින්වූයේ කවර නමින්ද? ඇත්තටම ස්ටීවන් හෝකින් උපතේදී හැඳින්වූයේ ස්ටීවන් විලියම් හෝකින් විදිහට. ස්ටීවන් විලියම් හෝකින් විදිහට. ඊළඟට බලමු
ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. ස්ටීවන් හෝකින්ගේ සොයුරියන් දෙදෙනා නම් කරන්න කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මේ බුද්ධිමත් ධෛර්යවන්ත පුද්ගලයාට සහෝදරයන් දෙදෙනෙක් හිටියා. ඒ වගේම මෙයාගේ දෙමව්පියොත් හරිම උගත් වගේම ගුණවත් උදාර චරිත. ඒ නිසාම අනුකම්පාවෙන් තෙත්තු අනුකම්පාවෙන් බර වූ මේ දෙමව්පියෝ තවත් දරුවෙක් හදා වඩා ගන්න ආසරණ දරුවෙක් ඒ තමයි එඩ්වඩ් කියන්නේ. කවුද එතකොට ස්ටීවන් හෝකින්ගේ සොහොයුරියන් දෙදෙනා? ස්ටීවන් හෝකින්ගේ සොහොයුරියන් දෙදෙනා තමයි පිලිෆා හා මේරි කියන්නේ. පිලිෆා හා මේරි කියන්නේ ස්ටීවන් හෝකින්ගේ සහෝදරියන් දෙදෙනා. ඊළඟ ප්‍රශ්نين අහන්නේ හෝකින් උසස් අධ්‍යාපනය සඳහා මුලින්ම ඇතුළත් වූ විශ්වවිද්‍යාලය කුමක්ද කියලා තමයි ඊළඟ ප්‍රශ්نين අහන්නේ. හෝකින් තමන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ ලන්ඩනයේ හයිගේට් නගරයේ බයිරෝන් කියන පාසලෙන්. ඊට පස්සේ තමයි පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය ලැබලා 1959 දී එතකොට ඔහුට වයස අවුරුදු 17යිනේ. අවුරුදු 17 දී තමයි උසස් අධ්‍යාපන කටයුතු සඳහා මේ කියන විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. මොකද්ද හෝකින් උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වුණ මුලින්ම ඇතුළත් වුණ විශ්වවිද්‍යාලය? ඔක්ස්ෆර්ඩ් කියන විශ්වවිද්‍යාලයට තමයි මුලින්ම හෝකින් උසස් අධ්‍යාපනය සඳහා ඇතුළු වෙන්නේ. ඊළඟට හෝකින් විසින් ලියන ලද පර්යේෂණ කෘතිය කුමක්ද කියලා තමයි ඊළඟ ප්‍රශ්نين අහන්නේ. හෝකින් විසින් ලියන ලද පර්යේෂණ කෘතිය මොකක්ද කියලා. හෝකින් විසින් ලියන ලද පර්යේෂණ කෘතිය තමයි පර්යේෂණාත්මකව ලියන ලද කෘතිය තමයි කාල අවකාශයේ අපූර්වතා හා ජ්‍යාමිතිය කියන කෘතිය. කාල අවකාශයේ අපූර්වතා හා ජ්‍යාමිතිය කියන කෘතිය තමයි හෝකින් විසින් ලියන ලද පර්යේෂණ කෘතිය වෙන්නේ. හෝකින් විසින් ලියන ලද මේ පර්යේෂණ කෘතියට හෝකින් විසින් ලියන ලද පර්යේෂණ කෘතියට හිමි වූ ත්‍යාගයක් තියෙනවා. ඒ ත්‍යාගය හඳුන්වන්නේ කවර නමින්ද? හෝකින් විසින් දියන ලද පර්යේෂණ කෘතියට හිමි වූ ත්‍යාගය මොකක්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. දැන් ඔබ අපි අර කලින් සඳහන් කරපු විදිහට තමන්ගේ පෙළ පොත පෙරලලා පාඩම බලලා එහෙම නැත්නම් මතකෙන් පිළිතුර අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න. එහෙම නැතුව මේ ප්‍රශ්නෙට ඉදිරිපත් කරන වීඩියෝ වේ ඉදිරිපත් කරන පිළිතුර දෙස පමණක් බලලා නතර වෙන්නට එපා. එහෙම වුණොත් ඔබේ මතකය දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ පිළිතුර ඉදිරිපත් කරන්න ඊළඟට මේ වීඩියෝ වේ පිළිතුර බලන්න. දැන් අපි බලමු මොකද්ද ස්ටීවන් හෝකින් විසින් ලියන ලද පර්යේෂණ කෘතියට හිමිවෙච්ච ත්‍යාගය කියලා. ඇඩම්ස් ත්‍යාගය තමයි, ඇඩම්ස් කියන ත්‍යාගය තමයි හෝකින් විසින් ලියන ලද පර්යේෂණ කෘතියට හිමි වුණු ත්‍යාගය වෙන්නේ. හෝකින් කියන්නේ ඇත්තටම මහා උගතෙක්. ඒ නිසාම ඔහු ආයතන ගණනාවක අධ්‍යාපනය ලබා දුන්නා. මේ ප්‍රශ්نين අහන්නේ හෝකින් බාහිර මහාචාර්යවරයෙකු ලෙස. බාහිර මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේ කිනම් ආයතනයේද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. කිනම් ආයතනයේද ස්ටීවන් හෝකින් නැමැති මේ උගත් බුද්ධිමතා බාහිර මහාචාර්යවරයෙකු විදිහට කටයුතු කළේ? කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ තමයි බාහිර මහාචාර්යවරයෙකු විදිහට ස්ටීවන් හෝකින් නැමැති විද්වතා කටයුතු කළේ. අපි බලමු ඊළඟට මොකක්ද අහන ප්‍රශ්නේ. හෝකින් විසින් දිනා ගන්නා ලද උසස් සම්මාන තුනක් නම් කරන්න කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. ඇත්තටම හෝකින් කියන්නේ විවිධාකාරයේ ඉහළ ගණයේ ත්‍යාග, පදක්කම්, සම්මාන රැසක් හිමි කරගත් මහා උගතෙක්. ඒ අතරින් ප්‍රධාන සම්මාන තුනක් තමයි නිදහස සඳහා වූ ජනාධිපති සම්මානය, ඒ වගේම ඇල්බර්ට් අයින්ස්ටයින් සම්මානය, වුල්ෆ් සම්මානය කියන්නේ මේ සම්මාන අතරින් වැදගත් සම්මාන තුනක්. දැන් අපි මේ විදිහට පාඩම ආවරණය වන පරිදි ප්‍රශ්න ගණනාවකට උත්තර සැපයුවා. පාඩමේ ප්‍රශ්නවලට නම් උත්තර සැපයුවා තමයි ඒ ජීවිතය කියන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන එක ලේසි නෑ. කොයි මොහොතේ ජීවිතයට මොන වගේ ඉරණමක් අත්වෙයිද අපි දන්නේ නෑ. අපිට පුළුවන්නේ ඒවාට මුහුණ දෙන එක විතරයි. ඒ සඳහා අපි උගතුන්ගින් උගනිමු, උගත් කමින් උඩඟු නොවිමු.